වමේ කේන්ද්‍රයේ කැඳවුම් කරු වගේම එක්සත් ප්‍රවේශ සම්දානයේ කැඳවුම් කරු මේ මාධ්‍ය සාකච්ඡාව ප්‍රවේශ සංවිධාන වෘත්තීය සමිති විදියට පවත්වන්නේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව ප්‍රවේශ සංවිධානවල වෘත්තීය සමිතිවල අදහස ප්‍රකාශ කරන්න මේ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙනවා DMD අබේරත්න සහෝදරයා ආණ්ඩුවේ කම්කරු සමිති සම්මේලනයේ සභාපති සහෝදරයා ඒ වගේම එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයෙක් ඒ වගේම බිලාන් පී පෙරේරා සහෝදරයා සහභාගී වෙනවා ජාතික මහජන සභාවේ කැඳවුම් කරු ඒ වගේම දර්ශනී සහෝදරියත් ජාතික මහජන සභාවේ කැඳවුම් කරුවෙක් ශාමලි සහෝදරියත් සහභාගී වෙනවා එක්සත් ප්‍රවේශ සම්දානය නියෝජනය කරමින් මූලික කාරණා කීපයක් පිළිබඳව අපි මේ මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දක්වනවා. දැන් අපි අද වන විට මාධ්‍ය වලින් අපිට අහන්න ලැබුණා දකින්න ලැබුණා මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ සහෝදරයා ප්‍රමුඛ ඒ අත්අඩංගුවට ගත්ත සහෝදර වරුන් ඒ අය සම්බන්ධයෙන් රඳවා තබා ගැනීමේ නියෝග මත ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමේ නියෝග මත ඒ අයව රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ත්‍රස්ත විමර්ශන අංශයට අවසර ලබා දී යුතුයි කියන ප්‍රකාශය අපිට අහන්න ලැබුණා. ඒ අය ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සම්බන්ධ වී ඇද්දයි විමර්ශනය කිරීම සඳහා එවැනි සැකයක් ඇති බැවින් ඔවුන් ත්‍රස්ත කටයුතු සම්බන්ධයෙන් මැදිහත් වී ඇතැයි යන සැකය මත ඔවුන් රඳවා තබා ගැනීම සඳහා අවසර ලබා දෙන්න කියලා පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි කියන එක. දැන් අපි මුලින්ම කියන්න ඕනේ පොලිස්පතිවරයා ප්‍රමුඛ මේ වික්‍රමසිංහ රාජපක්ෂ පොහොට්ටු යුන්ටාවට මේ අරගලකරුවන් මේ ශිෂ්‍යයන් ත්‍රස්තවාදීන් විදියට සලකන්නේ කුමන පදනමකින්ද යන්න පිළිබඳව පැහැදිලි කරනවා. තමුසලාගේ විග්‍රහය මොකද්ද ත්‍රස්තවාදය සම්බන්ධයෙන්? මේ වික්‍රමසිංහ රාජපක්ෂ යුන්ටාවට මේ පොහොට්ටුවේ යුන්ටාවට කියන්නේ ත්‍රස්තවාදය මොකද්ද කියලා පැහැදිලි කරනවා. මොකද තමුසලාගේ ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය? දේශ ප්‍රේමය පිළිබඳ නිර්වචනය මොකද්ද තමුසලාගේ? දැන් මේ අත්අඩංගුවට අරගෙන රැඳෙවුම් නියෝග බලාපොරොත්තුවෙන් ඉන්න මේ ශිෂ්‍ය ක්‍රියාධරයන් මේ ශිෂ්‍ය නායකයන් මේ අය ත්‍රස්තවාදීන් කියන්නේ කුමන පදනමකින්ද? මේ මොකද්ද කරපු ත්‍රස්ත ක්‍රියාව? මේ මොකද්ද කරපු විනාශය? මේ සන්නද්ධ අරගලයක් කරාද? මේ ආයුධ අතට අරගෙන හිංසන විදියට හිංසාකාරී විදියට කටයුතු කරාද? ජනඝාතක ක්‍රියාවලට සම්බන්ධ වුණාද? රටෙන් කෑල්ලක් ඉල්ලලා අරගල කළාද? මොනවද කරපු විනාශය? මේ අය කරපු මැදිහත් වීම මොකද්ද? මේ අය කරපු මැදිහත් වීමද මේ ත්‍රස්තවාදය කියලා කියන්නේ? මේ තුන් වේල කන්න බැරි රටක් ඇති කරලා මේ රට බංකොලොත් රටක් බවට පත් කරපු ඒ පාදඩ දේශපාලන පන්තියට එරෙහිව ජනතාවේ කරගල කරපු එකද ත්‍රස්තවාදය? තුන් වේල කන්න නැතුව පෝර සහනාධාරේ පෝර ටික නැති කරලා පැය 24න් හාමතේ මැරෙන ජාතියක් හදපු ඒ පාදඩ දේශපාලන පන්තියට රෙහිව කරපු අරගලයද ත්‍රස්තවාදය කියලා කියන්නේ? බේට් ටික නැති කරපු රෝහල් ටික කඩා වැටිලා මුළු රෝහල් පද්ධතියම අදවන විට කඩන් වැටිලා තියෙන්නේ. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන මොහතක, රට බංකොලොත් වෙලා තියෙන මොහතක රනිල් වික්‍රමසිංහ ආවේ ඒ ආර්ථිකයේ හොඳ තත්ත්වයට ගන්නවා, රටේ ජනතාවට ඒ සාන ලබා දෙනවයි කියලා. අද රනිල් වික්‍රමසිංහට ඒ දේවල් අද කරගන්න බෑ. අද කරගන්න ක්‍රමයක් නෑ. දැන් මොකද්ද දැන් පාර්ලිමේන්තුව තුල අද රනිල් වික්‍රමසිංහ උත්සාහ කරන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන වචන සැට් එක දාලා
රාෂ්ට්‍රවාදී ඉන්නවා පාර්ලිමේන්තුවේ. අපි රනිල් වික්‍රමසිංහට දන්නේ නැත්තම් කියලා දෙන්නම්. රාෂ්ට්‍රවාදී ඉන්නේ පාර්ලිමේන්තුවේ. මිනිස්සු මේ රටේ තරුණ තරුණියෝ වෘත්තීය සමිතිය අරගල කරුවේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳ ගන්න. ජනතාව ප්‍රශ්න වලට මූණ දෙයිලා තමයි අරගලේ මත උනේ. ගොමියන්ට පොර ටික නැ. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ටික නැ. එළවලු ටික නැ. මේවැනි තත්ත්වයක් රට බංකොලොත් වෙලා තියෙන තත්ත්වයක් තුල තමයි මේ රටේ ධන ජනතාව මහපාරට බැස්සේ. රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න ගිහිල්ලා ඒක තස්රවාදීකමක්ද? ජනතා හඬ නැගුවම විශ්වවිද්‍යාල අවුරුදු 3ක් වහගෙන හිටියා. ඒව ගැන කතා කරන්න විශ්වවිද්‍යාල සිස්සෙන්ට අයිතියක් නැද්ද? ඒව කතා කරුවම තස්රවාදී. රනිල් වික්‍රමසිංහට අපි කියන්නේ මේ ප්‍රෝඩාකාරී විදියට රටේ ජනතාව නොමග යවන්න නැහැත් වෙන්න එපා. අද තස්රවාදියක් පෙන්නලා ජනතාවට කියන්න උත්සාහ කරනවා මම ප්‍රශ්න විසඳන්න ආවේ කොහොමද ප්‍රශ්න විසඳන්න ඉඩ කඩ දෙන්නේ නැහැ. ඒ නිසා මම මේ තස්රවාදීන් කියලා ඔවුන් අත්අඩංගුවට ගන්න පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අද IMF එකෙන් ණය ගන්න හදන රනිල් වික්‍රමසිංහට අමතක වෙලා තියෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානය යුරෝපා රටවල් වල සහයෝගය ලබා ගන්නේ කොහොමද කියලා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අද චෝදනා කළා තියෙනවා ලංකාවට තස්ත්‍රවාදී වළක්වීමේ පනත ක්‍රියාත්මක කරනවායි කියලා අද ඔවුන්ට හොඳට පැහැදිලි වෙලා තියෙනවා. ඔවුන් දන්නවා අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයා පැහැදිලිව කියලා තියෙනවා මේ වෙනි දෙයක් කෙරුවොත් මේ රටේ තස්ත්‍රවාදී වැළක්වීමේ පනත යටතේ යම් කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් රනිල් වික්‍රමසිංහ ඔවුන්ව මාස ගණන් ඉන්න රඳවාගෙන පස්ත කරන්න අත්සන් කෙරුවොත් එදාට මේ රටේ අඳුරු දිනියක් වෙනවයි කියලා. මේවා නිකන් කටකානෝට කියන වචන නෙමෙයි. අපි රනිල් වික්‍රමසිංහට කියනවා ප්‍රවේසම් වෙන්න.